දෝෂණය බංචාප නාාස්තිය අක්‍රමිකතාස් සහ අකාරැක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකියෝ දැ අදලියන්නේ හාරසිය විසින් නව වැනි ටෙලිවකිය. අදින් වසර දහනාවයකට පෙර ඒක ඇනෙ දෙදා සාතරෙද අපේ රට මහා ජලකඳක ගිලී ගියා කිසියකුටත් කවදාවත් අමතක කරන්න බැරි දවසක්. ස්ුනාමිය කියෙන අකුරු හතර ගැන එදාපි දැනසිටියේනෑ අඩි සිය ගණනක්කුසට මහාරල ගොඩබිමට කඩාවැටනේ කෝච්චි පෙට්ටි පවා අඹරාදමමින් බව මතක්වනවිට අදත් දැනනුවේ මහාබිය කරුෂතවෙල්ලක්. තිස්සාය දහසකට පමණ ජීවිත අහිමි කළ ලක්ෂ ගානකට උන්හිටිතැන් නැති කළ සුනාමිය අදටත් අපේ හදවත්තුළ සදාකාලික වේදනාවක් බබ කිවයතුමයි. ස්ුනාමිය ආවගේියයේ සමහරුන්ට ජීවිත අහිමිකරමින් බව ඇත්ත. එත් ස්ුනාමිය තවත් සමහරුන්ට ඇත්තටම ස්විප්ප එකක් ලොතරයියක් ඇදන වගේ වුණා. සුනාමි රලටත්වඩා උසටස්ුනාමි රලේ වේගේටත්වඩා වේගෙන් එදා අපේ රටට ලෝකේ දස අතින් බහාදනස් කන්ධයක් ගලාගෙනවා නැව්පිටින් ආධාර ලැබෙනකොට ගිනුම් පිරන්න, ටන් ගත්තා ඩොලර් වලින් ඒ අතර ප්‍රධාන තැනක් ගත්තේ හෙල්පින් හම්බන්තොට අද බොහෝ දෙනකුට අමතක හෙල්පින් හම්බන්තට මතක් කරගන්ට හොඳම දවස නිවැර්දිම දවසාද හෙල්පින් හම්බන්තට කියන්නේ පෞද්ගලික ගෙනුවක් ජනතාව වෙනුවෙන් ලැබුණු කෝටි ගානක මුදල් මේ පෞද්ගලික ගිෙනමට බැර කරගත් බවට එදා අගමැතිව සිටී මහින්ද රාජපක්ෂට චෝදනා එල්ල වුණා ඒවගේ මයි අ ත් මූල්ල්‍යාධර්තෝගයක් රාජපක්ෂ අනුස්මරණ අධ්‍යාපනික සංස්ෘතිකහා. සමාජසේවා පදනමට බැරකරගත් බවටද එකළ චෝදනා එල්ල වනා. මේ වංචාවේ වටිනාකම රුපියල් ලක්ෂ අටසිය තිහකට වැඩි බව තමයි එදා මාධ්‍ය වාර්තා කළේ. තමන්ට අයිති නැති මුදලක් පෞද්ගලික ගිණුමකට බැරකිරීම සාපරාධී සාවද්දේ මුදල් පරිහරණයක් බව අපරාධයක් බව අය අමුත්වෙන් කි වෙතු නෑ. නමු ෙල්පින් හම්බන්තට නමින් ප්‍රකට සුනාමි ආධර වංචාකිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දෙෙදා ස්පහ වසරේ පැවති නඩුවෙදි මහින්ද රාජපක්ෂාග මැතිවරාව එදා නිදහස් කරනු ලැබවා. කෞද මෙහෙම නිදහස් කළේ එදා අගවිනිසුරු සරත්නන්ද සිල්වා. එදා අගවිනිසුරු සරත්නන්ද සිල්වා, පසු කලෙක ප්‍රසිද්ධීම මාධ්‍යයටවිල්ලා ජාතීන් සමාවිල්ලවා එදා මහින්ද රාජපක්ෂව නිදහස්කිරීම ඌ වැරදිත්තිීන්දුවක් කියලා. හල මයින්ද රාජ පක්ෂ තුමා අද උතනන්නේ මම නිසා මම වේ ළඟති කියන්න ආරයමෙන් පිට මම හැමදාමෑනව අක් විශකාර දැ කාලෙ ම යනවා පොත්් දෙැර ලට කිය තවා බඩුගන්න මට ආරක්ෂක කවදක්ත් සිදන. වියයාලා ම වරන්නවා ජනතාවවිත් වරන්නේ සාමාජකෙ මං කත කරන්නට පිරිි තත්තුු කර පිටිගගේ ම ඒවා ිල්ර නිද න ජීවවා මහත්තවෝ ඕක ගැන කතා කරන්න ඕන්නේෑ. ඔබතුමාන තිබන අවස්ථාවක් එක වාතයකින් මේ මනුස්්‍යයා යුරේයට දානන්න. ඇයි ඔබතුමා ඔකබ කිරුවෙනත්. මට උත්තර ඇත් දෙන්නෙ දැක් මකිවවා සමාවෙන්ඩ සෞදරය කියලා මංහාාවන්න මුළු රටෙන්ම මගිලිනා සමාවෙඩ සමාවෙන්න මට එදා වරදක්කෝ කරලා මම ඒ මනුස්්‍යයා හිරේදම්මනන් මේ රට විශ්සාාලා ගාදයකින්ේරගණන්න තිබුණ. <laughs> BBC සන්දේශය සමගසාකච්ඡා වෙදීත් සරත්නන්ද සිල්ලවා මෙහෙම කියනෝ මට තියෙන්නේ එදාගත්ත තිීන්දුව හරිද නැද්ද කියලා මහස් සැකයක් අපේදා පූර්ව නිගමනය ඉඳලා ක්‍රියා කළේ මෙයා කවදාාවත්ම ඔය වගේ මුදලක් වංචා කරන්නේ නෑ කියලා දැන්ගත්තම එලිවෙලා තියෙන වංචාසාගත තත්ත්වයන් බැලුවවාම පේනවා මේක මෙතුමාගේ ගත්යක් කියලා එම තමයි සරත්නන්ද සිිල්වා BBC සන්දේශයට ප්‍රකාශ කළේ. ඔබට මතකද මේ ස්ුනාමි වෙලාවෙම මර්නාසන්නුව වතුරේ ගහගෙනයමින් සිටි කාන්තාවකගේ ගෙල බැඳි මාලයේ කඩාගෙන ඒස්ත්‍රීියව නැවතත් මුදට මතල්ලු කරලදාපු ඒ පාපතරෙන් ගැන. පනාාදින මිනිස්සුන්ගේ අතේතිබුණු මුදදු ඇංගිලිපිටින් කපාගත්ත පාපතරින් ගැනත් ඔබට මතක ඇති. ඇත්තටම සුනාමි ඇවිත් ගිල් අවුරුදු දහනමයයි. අප අදවගේ දවසක කල්පනා කළයුත්තේ පාපතරෙන් අතර වෙනසක්තිී නෝද නැද්ද කියලා පමණයි. ඔහු! අදටෙල්වෙකි ඔබට ආරාධනා කරන්නේ ගෙලබැඳී රන්මාලයේ කඩාගෙන ආපහු වතුරටමදාලා ස්ත්‍රියව මැරෙන්න්න ඉඩහැරපු පාපතරෙන් සහ. සුනාමීෙන් වියසනයට පත් ජනතාවට ආධාර කරන්නට සහන දෙන්නටපු මුදල් මංකොල්ලකෑ අය අතර උ වෙනසකු මක්ද කියලා පනාकरට කියলাයි අද টেலிවැ කියயோබට ආරාධනා කන්නේ.